ආයිබෝන් ගප්පියෝස් මාතර YouTube channel එක නරඹන ඔබ සියලු දෙනා උන්න අදත් ආදරයෙන් පිළිගන්නවා. පළවෙනි දවසේ ඉඳලා දවස් 21 දක්වා පැටව් බ්ලොග් කරන video series එකේ අද තමයි 7වෙනි දවස. 7වෙනි දවසේදී මම අද අලුතෙන් කරන දේ තමයි water change එකක් කරගන්නවා ටැංක එකේ. ඒ ටැංක එක පොඩි නිසා තමයි මම 7වෙනි දවසේ water change එකක් කරගන්නේ. ඔයාලා 10යි 5යි ටැංක එකට දාලා ලොක් කරගන්නවනම් නැත්තම් මීට වැඩිය ලොකු ටැංක එකකට දාලා ලොක් කරගන්නවනම් වෝටර් චේන්ජ් එක කරත් කමක් නැහැ නොකරත් කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ වතුර අපිරිසිදු නැත්තම් වෝටර් චේන්ජ් එකක් කරගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ හැබැයි 7වෙනි දවසේදී වෝටර් චේන්ජ් එකක් කළා වතුර ප්‍රමාණයක් පොඩ්ඩක් අලුත් කරෝතින් පැටව් අනිවාර්යෙන් අලුත් අතුවට පොඩි කාලේ ඉඳලා පුරුදු වෙනවා ඒක නිසා තමයි මම ගොඩක් දුරට 7වෙනි දවසේ ඉඳලා මම හැම ඒ කියන්නේ මේ ටැංක එකේදී නෙමෙයි මම ලොක් කරන හැම ටැංක එකේදීම 7වෙනි දවසේ අනිවාර්යෙන් මම පොඩි වෝටර් චේන්ජ් එකක් කරගන්නවා 7වෙනි දවසේදී වෝටර් චේන්ජ් එකක් කරද්දී අනිවාර්යෙන් මාළු අලුත් අතුවට දිගටම පුරුදු වෙනවා ඒක පුරුදු වෙද්දී අපි දවස් 21 දී මාළු අලුත් ටැංක් වලදී දාද්දී මරණ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් ඔයාලට ඒක තමයි එක කරුණක් වාසි වෙන එහෙනම් අපි වැඩි කතා නැතුව යමු ගිහිල්ලා බලමු වෝටර් චේන්ජ් එක කරගන්නේ කොහොමද කියලා එහෙනම් අපි යමු වීඩියෝ එකට කොහොමද වෝටර් චේන්ජ් එක කරගන්නේ බලන්න හරි යාළුවනේ වෙන්ද වගේ ඔන්න 7වෙනි දවසේ ටැංක එක ඔයාලට බලා ගන්න පුළුවන් මාළු ටික නම් ඒ විදියටම ඉන්නවා කිසිම අවුලක් නැහැ දැන් පොඩ්ඩක් මේගොල්ලෝ ලොකුයි දැන් ඔයාලට පේනවා ටැංක එකේ යට ඔන්න කුණු තියෙනවා අද මේ වීඩියෝ එකේ විශේෂත්වය වන්නේ මම මේ ටැංක එක සයිපන් කරන හැටි ඔයාලට පෙන්වලා දෙනවා මුලින්ම උදේ පාන්දර සයිපන් කර ගැනීම සිදු කරන්නේ නැහැ මම වෙන්ද වගේ උදේ පාන්දර කරන්නේ මේ ගොල්ලොන්ට ආහාර දෙන එක තමයි ගන්නේ මොකද උදේ පාන්දර වතුර සීතලයි ගොඩක් ඒ වෙලාවට සයිපන් කරලා තේරුමක් නැහැ මොකද වතුර සීතල වෙලා මාළු අවුල් ගියොත් මේ ගොල්ලොන්ගේ කොල්ටිය බාල වෙනවා නැත්තම් මාළු මැරෙන්න ඉඩ තියෙනවා ඒකෙන් මම මුලින්ම කරන්නේ आहार वेल तमाय दीमसी दुगाने डी कैप दीमसी दुगरनवा अद प्रधान वशें कारने मान साइपन कर गनी मटे इससे ला डी कैप पेल दिया तमाय दीमसी दुगराने एकात पोड्डक पालेविनी वेल सामान्य देनवा देविनी वेल पोड्डक वैडियन देनवा मुकदे टैंक का साइपन करने नहीं था मालू कैवने तूनो साइपन करला आइंग कर गन्ना पुलुवान निसा पोड्डक වැඩියෙන් දීම සිදු කරනවා දැන් ඔයාලා බලන්න මුල් දවස් දෙක තුනේ වගේ නෙමෙයි මේගොල්ලෝ දාන සුණංගුවට ඇවිල්ලා කනවා දැන් ඔයාලට පේනව නේද මම ඉහත කිව්ව ආකාරයට මගේ දෙවෙනි වේල ලෙසත් අද දෙන්නේ ඩී කැප් තමයි මොකද ටැංක එක සයිපන් කරගන්න ඉස්සෙල්ලා ඩී කැප් වේල් දෙක දීලා මම අද ඉවර කරගන්නවා ඊට පස්සේ ඊළඟ වේල් හතර මම පොල් වතුර පනුව වේල් දෙකත් සහ බ්‍රයින් ෂීම් වේල් දෙයක් විදියට ටැංක එක සයිපන් කර ගැනීමෙන් පසු දීම සිදු කරනවා මොකද වතුරේ පොඩි හෝ අලුත් වීමේ ප්‍රශ්නයක් ආවත් මේගොල්ලෝ ලයිව් ෆුඩ් කන්න කැමති නිසා තමයි මම අද ඩී කැප් වේල් දෙක මුලින් දීම සිදු කරගත්තේ දෙවෙනි වේල විදියට ඩී කැප් එක මම වෙන්දට වඩා වැඩි ප්‍රමාණයක් දීම සිදු කරනවා මේගොල්ලෝ කන්න තරමක් කන්න දීලා
පැය එකම ආරකට විතර පස්සේ තමයි මං සයිපන් කර ගැනීම සිදු ගන්නෙ දැන් ඔයාලට පේනවා මේ යාට නිකන් කුඩු වගේ තියෙන ඩී කැප් එක මේගොල්ලෝ මේක කාලේ ඉවරුනායින් පස්සේ ඔන්න ටැංකිය දැන් මේගොල්ලෝ ඩී කැප් ටික ඔක්කොම කාලා තියෙන්නේ දැන් තමයි මං සයිපන් කර ගැනීම මේ ටැංකියේ සිදු කරගන්නේ මේ යට තියෙන කුණු ටික තමයි සයිපන් කර ගැනීම සිදු කරගන්නේ සයිපන් කර ගැනීමේදී මේ වගේ ටැංකියා සයිපන් කර ගැනීමේදී යාළුවනේ අනිවාර්යෙන්ම වැදගත් දෙයක් වන්නේ සයිපන් බටේ ලොකු බටයක් අරගෙන මේ වගේ පොඩි ටැංකියක් සයිපන් කර ගැනීමට යන්න එපා මොකද අනිත් එක මේ ඉන්න මාළු පැටව ගොඩාක් පොඩි නිසා සයිපන් කර ගැනීමේදී ඔයාලා විශේෂයෙන්ම දැනගන්න ඕන මේ මාළු සයිපන් බටෙන් ඇදිලා යන්න පුළුවන් නිසා ලොකු ප්‍රෙෂර් එකකින් සයිපන් කර ගැනීම සිදු නොකර පොඩි බටයක් ආධාරයෙන් ටැංක එක සයිපන් කර ගැනීම සිදු කරන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව සයිපන් කර ගැනීම සිදු කර ගන්න පුළුවන්. මම අද සයිපන් කර ගැනීමට භාවිතා කරන්නේ මෙන්න මේ ආකාරයට පොඩි සේලයින් බටයක්. දැන් ඔයාලට පේනවා ඒකෙන් හිමීට වතුර පාර අදින ඒ කියන්නේ අයින් වෙන නිසා කිසිම මාළුන්ට ප්‍රශ්නයක් නැහැ. අනිත් එක මට ඕන විදියට මේ කුණු ජරාව ටික යට අඩියේ තියෙන ටික විතරක් හිමීට සයිපන් කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මෙන්න මේ විදියට කුණු ටික විතරක් සයිපන් කරලා අයින් කර ගැනීමක් සිදු කරන්න. ලොකු බටයකින් සයිපන් කර ගැනීම සිදු කරොත් අපේ මේ ටැංකියේ වතුර ප්‍රමාණයත් ගොඩාක් අඩු මට්ටමකට කියන්නේ ගොඩාක් අඩු වෙනවා. එතකොට අලුත් වතුර දානකොට අලුත් වතුරේ දාන ප්‍රමාණය වැඩි වුණායින් පස්සේ ඒකත් මේ ඉන්න කුඩා මාළු පැටවුන්ට ඒකත් ලොකුවට බලපානවා. ඒකෙන් අයින් සයිපන් කර ගැනීමේදී කුඩා මාළු පැටවු ඉන්න ටැංකියක් පොඩි වටයක් ආධාරයෙන් සයිපන් කර ගැනීම සිදු ගන්න. මේ දැන් ඔයාලට පේන්නේ සයිපන් කරලා අයින් කරගත්ත ටැංක එකේ යට තිබ්බ කුණු ටික. අපි සයිපන් කර ගැනීමේදීත් මෙන්න මේ වගේ බාස්කට් එකක් භාවිතා කරනවා නම් ගොඩක් හොඳයි. මොකද බටෙන් පැටියෙක් ඇදිලා ගියත් මෙන්න මේ වගේ බාස්කට් එකේ තමයි ඉතුරු වීම සිදු ගන්නේ. දැන් ඔයාලට පේනවා මම ටැංක එකේ වතුර මට්ටම කොච්චර අඩු කරගෙන තියේද කියලා. උඩ ඉරගාන්න තමයි තිබ්බ ටැංකියේ වතුර අඟල් භාගයක් වගේ තමයි අඩු කර ගැනීම සිදු කරගෙන තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ටැංකියේ යට අඩිය කිසිම කුණු බිඳුවක්වත් නැහැ. ඊට පස්සේ මම කරන්නේ මේ ටැංකියේ අවශ්‍ය ප්‍රමාණයට වතුර පුරවගෙන ලුණු මෙතදින් බ්ලූ දාලා ආයි ටැංකියේ ඒකත් අවශ්‍ය ප්‍රමාණයට දාන්න. ලුණු දානවා නම් දාන්න ඕන වතුර ලීටර් එකකට ලුණු ග්‍රෑම් 2ක් දාන්න. මෙතදින් බ්ලූ දානවා නම් අනිවාර්යෙන් ඔයාලා ගන්න බෝතලේ කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනද කියලා සඳහන් කරලා ඇති. අන්නේ ප්‍රමාණයට විතරක් දාන්න. මොකද වැඩිපුර දාන්න එපා. බෙහෙත් දානකොට අවශ්‍ය ප්‍රමාණයට විතරක් අපි මාළුන්ට මාළු ඉන්න ටැංකියට දා ගැනීම සිදු කරන්න. අවසාන වශයෙන් කරන්න ඕන යාළුවනේ මේ එයා පම්ප් එකේ එන එයා එක අවශ්‍ය ප්‍රමාණයට අඩු කරලා දැන් මේ මාළුන්ට ආයි ලයිෆ් ෆුඩ් ආහාරයට දීම සිදු කරන්න. ඉතුරු වේල් 4 ඊට පස්සේ ආහාරයට දෙන්න. දැන් අලුත් වතුර දැම්මයි කියලා බලන්න මේ මාළු කිසිම වෙනස් වීමක් දක්වන්නේ නැහැ. ඔන්න යාළුවනේ 7 වෙනි දවසේදී ඕට චේන්ජ් එක කරගන්නේ කියලා මම ඔයාලට පිළිවෙලෙන් පිළිවෙලට කියලා දුන්නා. එහෙනම් ඔන්න අදට වීඩියෝ එක මෙතනින් නවත්තනවා මම. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකේ හොඳ නරක ඔයාලට තව මොනවද දැනගන්න ඕන කියලා යට comment section එකේ comment කරගෙන යන්නත් අමතක කරගන්න එපා. එහෙනම් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා.